ඊමන් දුටුව ලංකාවේ පොලිස් ඇමතිතුමා සහ වැඩබලන පොලිස්පතිතුමා කියනවා හෙට අපි ලංකාවේ ඔපරේෂන්ස් ගොඩක් කරලිවරලා පාතාලය අල්ලනවා මද්‍රව්‍ය ජාලය අල්ලනවා මද්‍රව්‍ය ජාලයේ මහ මොලකරුව අල්ලනවා කියලා රයිට් එහෙම ලෝකේ එහෙම ඉන්ෆෝමේෂන් දීලිවර වෙලා අපි අසවල් දවසේ අසවල් දී කරනවා කියලා එහෙම කියන රාජතාන්ත්‍රිකය ලෝකෙක හොවත් ඉඳලා නැහැ. සමහර විට ත්‍රස්තවාදීන් ඉන්න පුළුවන් අපි අසවලලාට අපි ගහනවා කියලා කියන්නේ. ඒ උන්ට කම්මගෝ චිකාගෝ උන් කොහොමත් උන් ඒ වැඩේ කරනවා. එහෙම නැතුව මෙහෙයුම් කරලිවර වෙලා මේ මෙහෙයුම් කරන්න අපි අසවල් දවසේ අපි මෙහෙම කරනවා කියලා කිව්වොත් ඇවිල්ලා ඒ කට්ටිය බඩු ටික තියාගෙන පැකට් කරගෙන වලනකන් ඉඳීද? කවුද දන්නේ මෙයලට මේ 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 ලොකු අයට මේ උපදෙස් දෙන්නේ. හරි ෂෝ. මට විශ්වාසයි මෙතන කරන්න ඇත්තේ චිත්‍රපටියක තිරනාටකය කියවීම තමයි ඊයේ කරේ. හරි. ශ්‍රී ලංකා පොලිසියේ ගැන ගිලිහුණු අප්‍රසාදය නැවත ගොඩනගන්න ඒ වගේම ජනතා විරෝධය සක්‍රීය වීම සමගම මේලට තියෙන මේ පීඩනය මකා ගන්න තමයි මෙහෙම මේ අද ඔපරේෂන් එක පටන් ගත්තේ. හරිද? කොහොම හරි මෙහෙම කරනකොට ඇවිල්ලා කොච්චර දුරට ඒක සාර්ථක වෙනවද කියල ඉවරලා කාටද කියන්න පුළුවන්? ඔව්. සහරාල්ලා එදා ගහනවා කියලා කිව්වන් පස්සේ ඒ තොරතුරු ඉග්නෝර් කරලිවරලා ඒ ගැන හොයන්න බලන්න නැතුව මේ හෝටල් වලට කාලා බීලා හෝටල් වලට ගිහිල්ලා කාලා බීලා ජොලි වෙලිවරලා මේ නිවලු දාලා ගිහිල්ලිවරලා එහෙම නැත්තම් ඒ තොරතුරු බෙදා හරින්නේ නැතුව තමන් ගාවම තියාගත්ත කට්ටිය ශ්‍රී ලංකා පොලිසියේ ඉද්දි ත්‍රස්තවාදී එහෙම කරද්දී පොලිසිය එහෙම හිටියට මේ කුරුජාලේ ඉන්න කට්ටිය පාතාලේ ඉන්න කට්ටිය ඒ කට්ටිය මේ ඕවා ඔය ඉන්ෆෝමේෂන් ඉග්නෝර් කරලා ඉන්නේ. හරිද? They are waiting for the informations because they want to rescue. They want to be avoided from the arrest. හරිද? ඒක නිසා ඒ කට්ටිය ඉන්ෆෝමේෂන්ස් එනකන් තමයි කට්ටිය ඉන්නේ. පොලිසියේ කිරිකෝ විකැල කාලා එක කිරිතේ එක දෙකට කඩාගෙන පාතාලස්ත එක භුක්ති විඳිනකොට මොන කතාවද? ඊට අමතරව මේ කට්ටිය මේ වේලාසනින් කියනවා මේ අපි අසවල් දවසේ අසවල් වෙලා අසවල් දවසේ අසවල් මේ වෙලාසින මේ වෙලා දක්වා මෙහෙම කරනවා කියලා. ඔව් ඒ කට්ටිය ඉන්නේ නැති ඔයාලා එන කන්නේ පොලිසිය එනකන් එහෙම ඉන්න පොලිසිය මහත්තුරුන්ට දෙන්න කියලා කුරුටි කෙහෙම් පැකට් කරගෙන ඉවරලා ආයුධ ටික සුද්ධ කළා ඒවයි ත්‍රිල් ගල්වලා ඔක්කොම කල්ලිවරලා ස්ටෑන්ඩ් බයි ඉන්නේ නැති we are waiting for the police to hand over the particular items kiyala ehema inne nathi neida den oy kattiye korudene kallanne nathi neida me mahatteyo halda ohoma snap karanna ona meka evillala shanika mehum karannata avashyai shanika mehum karannata avashyai velasana me prasiddhiye maadhyata nokiwwata velasana policy ekata information ekak aawath පොලිසිය අපේ කට්ටිය ඒක බොහොම කාර්යශූරව තමුන්ට හිතවත් තමුන්ට උදව් කරන පාතාලයට එතකොට කුළුජාවාරම් කාර්යයට ටක්කාල කෝල් එකක් දීලා කියන්නට මැළුවෙන්නේ නැහැ. ඔන්න අද අපි එනවා රේට් කරන්න එනවා බඩුටේ හංගලා තියන්න මෙහෙම මෙහෙම ඇවිල්ලා කියන්න ඕන කට්ටියට කියන්න කියලා. ඒ ඇති ඒ එහෙම තමයි තොරතුරු කියලා ආවෙන් පස්සේ වෙන්නේ. හරිද? සාමත් දැනගන්න මේ බැරුව ඇති ඇවිල්ලා මේ මේ කොහොමද කරන්නේ කියලානේ දෙන්නම්ක උපදෙස් දැන් නැත්නම් අහලකයි තියෙන්නේ. හරිද? මේ ලොකු තනතුරු ඔළුවේ තියාගෙන ඉවරලා ලොකු ලොකු විදිහට කයිවර ගාලා හිටියට ඔය ඇතුලේ හිස් අර ඉස්සගේ තියෙන ඒවම තමයි ඔළුවේ තියෙන්නේ. හරිද? ඒක නිසා මේ ඔහොම සාර්ථක වෙන්නේ නැහැ. හරිද? ඔය කරන්න ඕන මේ සඩන්ලි ඉමර්ජන්සි ගිහිල්ලි වරලා කෝඩ් නැන් සර්ච් කරන්න ඕනේ. එහෙම නොත් එහෙම ඔබට පුළුවන් වේවි යමක් හොයාගන්න.
එහෙම නැතුව මේ මිනිස්සුන්ට කියන්න මම වැඩ කරනවා අපි වැඩ කරනවා දැන් අපි කලින්ට වඩා අපි වෙනස් right අපි මේ කාගේවත් පැත්තක නැහැ කියලා මේ බොරුවට ආරෝඩ වීමක් අරගෙන ඉවරලා කරන එක තමයි ඔය කරේ ඒක තමයි කර කියන්නේ චිත්‍රපටි බනනවා කියලා කියන්නේ right මහජන විරෝධයන් සක්‍රිය වුණෙන් පස්සේ ඕනම දෙයක් එහෙම කරනවා ඒක තමයි මිනිස් ස්වභාවය මම යෝජනා කරනවා ඔයාලට සැබෑ වශයෙන්ම ලංකාවේ කුඩු අල්ලන්න එහෙම නැත්නම් පාතාලය අල්ලන්න උවමනාවක් තිබුණේ නැහැ. හරිද? ඔයාලට කුඩු අල්ලන්නවත් පාතාලය අල්ලන්නවත් කිසිම උවමනාවක් තිබුණේ නැහැ. ඔයාලට අවශ්‍ය වුණේ අපි වැඩ කරනවා කියලා මිනිස්සුන් පෙන්නන්න. මිනිස්සු අර හිටපු නාකි මයින්ල මිනිස්සු ගොනාට එඳුවේ අන්න ඒ වගේ ඒ කාලේ ඒ කොණ්ඩෙ බඳුපු උන් දැන් නැහැ දැන්. දන්නවද? ඒ උන් දැන් නැහැ දැන්. මේ උන් කොම අරවට මේවට සුනාමියටයි මේ කොවිඩ් වලට උන් මැරලා ගියා. දැන් ඉන්නේ මොලේ හොඳ සක්‍රීයව ක්‍රියාත්මක වෙන තරුණ උදවිය විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ඒ වගේම මේ හැම දේ ගැනම ඇටෙන්ෂන් එකකින් ඉන්න කුසගින්න උහුලගන්න බැරිව ජීවත් වෙන මිනිස්සු ඉන්නේ. ඒ මිනිස්සුන්ට අසාධාරණයි පෙන්වන්න බෑ. හරිද? ඒක නිසා අවශ්‍ය වුණේ කුඩු අල්ලන්නවත් පාතාලය අල්ලන්නවත් වෙබන්ස් අල්ලන්න අල්ලන්නවත් නෙමෙයි you wanted to show that we are clean හරිද ඔයාලට අවශ්‍ය වුණේ මේ අපි හරි පිරිසිදුයි හරිද we do the duty in good order කියලා කියන්න අපි අපේ ජොබ් එක හරියටම කරනවා කියලා කියන්න හරිද ඒක නිසා මේ මගේ වසර 36ක පොලිස් සේවා කාලයේ අත්දැකීම් වලින් මම කියන්නේ ඔහොම බෑහලෝ මේ පාතාලේ මඩින්නවත් කුඩුවලන්නවත් මේ මේ පෝස්ටර් ගහලා ඇනවුන්ස් කරලා ඉවල් අපි අසවල්දාස් වෙනවා කියලා එනකන් ඉඳී බලාගෙන ඉන්නේ පිස්සු හැදෙන සඳ එහෙම කොහෙද බලන් ඉන්නේ කවුද එම් බලන් ඉන්නේ හරිද පුදුමනේ ඒක තමයි කියන්නේ කියන්නේ සනතුරු වල මේ ඒව ඇඳගෙන උට්ට ගියාට මොලේ නැහැ මොලේ නැහැ රයිට් මොලේ තියෙන තැන තියෙන්නේ අර ඉස්සගේ තියෙනේ තියෙන්නේ හොඳයි අපි ඊළඟ වීඩියෝ එකකින් හොඳටයක් අරන් එන්න විමල් ජයසේකර සූදානම් රයිට් එහෙනම් අපි ඊළඟේදී හම්බ වෙමු මම දේශමාන්න විමල් ජයසේකර ජය වේවා